කොහෙන්ද? අද කීල්සකෙන් කමු. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග දිවිනට බලපෑ ඇති වැසි තත්ත්වයේ හේතුවෙන් කළුගඟ උපද්‍රෝණී හෙළදාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ පැවති වර්ෂාව සහ සුළං හේතුවෙන් කොස්ගම්ම මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබුණේ මෙලෙසයි. කොළඹ සිට අවිස්සාවේල දක්වා දහවනේ වූ බස් රථයක් මෙලෙස අනතුරටපත් වූ අතර සිද්ධි මගින් සිදුවෙනු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මේ අතර වර්ෂාව හේතුවෙන් කොල්ලපිටිය ආරේද මල්මාවතේ වූ ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගය නවතා තිබූ වෑන් රථයකට මෝටර රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදු වුණා. කෙසේ වුවත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වුණේ නැහැ. මගේ වාහනේ එක කොනක් අතට තිබුණේ හරාර වෑන් එකේ. වෑන් එක නම් මම ගන්න තාත්තන් වෙලා මින් පෙරද ආරේද මෙල්මාවතේ ලිබර්ටි වටරව් මාසන්නේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල උඩුගම මාර්ගය හා කොට්ටව වඳුරම මාර්ගය කොට්ටව ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ නිවාස රසක්ද ජලයෙන් නැටව තිබෙනවා. කටුනායක ගුවන්තිරිපල අවට ප්‍රදේශයට ඇදහැළුණු දහරානිපාත වැසි හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් බලා ගුවන්ගත වූ යාන දෙකක් යළි ගුවන්තිරිපල වෙත ගෙන්වා ගැනීමට ගුවන්තිරිපල බලධාරීන් පියවර ගත්තා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරිපැය 24 තුළද බුලත් සිංහල මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීයකම් කොට්ටහසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි. පවතින තත්ත්වයේ හමුවේ කුඩා ගංගාවට පහත් වීම හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර බේරුවල ප්‍රාදේශීයකම් කොට්ටහසේ අලුත්ගම මීනච්චිකන්ද ප්‍රදේශයේට ඇදහැළුණු දහරානිපාත වර්ෂාවත් සමග පස්කන්දක් කඩා වැටි නිවාස දෙකකට හානි සිදු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර බලංගොඩ කල්තුට ප්‍රධාන මාර්ගයේ කල්තුට නවනෙලිය ප්‍රදේශයෙන් අදාළියම මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිවේදනය කළේ බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කල්තුර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබූ නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලාත්මක බවයි.